අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ජාතික ලයිස්තුවෙන් සමගි ජන බලවේගයේ සමගිය කැඩෙන ලකුණු උඩුත් එක්ක Facebook සාදය පැවතුණු 19 වම අද අධිකරණයට දීර්ඝ නිහඬියාවකට පසු පළමු වසරේ සිටම පාසල්වල දොරටු දරුවන්ට ඇරේ සිනපුරෙන් දෙදෙනෙකුත් ඉන්දියාවේ සිට ආ අයෙකුත් සමග තවත් කොරෝනා රෝගීන් තුනක් හමු වේ පොලිසිය ජනතාවත් අතර දරුණු ගැටුම් මැද්දේ බෙලරුස් ජනාධිපතිවරණ ප්‍රතිපල නිකුත් වේ දේශීය ප්‍රවෘත්ති රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල සියලුම ශ්‍රේණී අද යළි ආරම්භ කෙරුණා අද දිනේට නියමිත පන්තිවලට අදාළ සිතුන්ගේ පැමිණීම යහපත් මට්ටමක පවතින බවයි අප වර්තාකරුවන් පවසන්නේ 11 12 සහ 13 ශ්‍රේණි සඳහා මීට පෙර අධ්‍යන කටයුතු ආරම්භ කෙරුණා අද සිට සියලුම ශ්‍රේණි සඳහා අධ්‍යන කටයුතු ආරම්භ වන්නේද අධිර කිහිපයක් යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200කට හෝ ඊට අඩු පාසල් මීටරයක පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යා හැකිනම් පමණක් සියලුම ශ්‍රේණිවල සිසුන්ට සතිය දින පහේම පන්ති පැවැත්විය හැකි සිසුන් 200කට වැඩි ප්‍රාථමික පාසල්වල පළමුණු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන්නේ එක් එක් ශ්‍රේණිවලට අදාළ දිනයන්වලදී කෙසේ වෙතත් පස්වන ශ්‍රේණියේ සිසුන් සඳහා සතිය දින පහේම පන්ති පැවැත්වෙනවා පළමුණු ශ්‍රේණිය සඳහා සඳුදා දිනේත් දෙවන ශ්‍රේණිය සඳහා අඟහරුවාදා දිනේත් පාසල් පැවැත්වෙනවා තුන්වන ශ්‍රේණිය සිසුන් සඳහා වෙන් කර ඇත්තේ බදාදා දිනයයි හතරවන ශ්‍රේණිය සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකේම පන්ති පැවැත්වෙනවා ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ද්විතීක පාසල්වල 10වන ශ්‍රේණිය සිට 13වන ශ්‍රේණිය දක්වා සතිය දින පහේම පාසල් පැවැත්වෙනවා ඒ අනුව 6වන ශ්‍රේණිය සඳහා වෙන් කර ඇත්තේ සඳුදා දිනයයි 7වන ශ්‍රේණිය සඳහා අඟහරුවාදාද 8වන ශ්‍රේණිය සඳහා බදාදාද වෙන් කර තිබෙනවා 9වන ශ්‍රේණිය සිසුන් සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන් වලයි පාසල් පැවැත්වෙන්නේ 6 7 8 සහ 9 යන ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වාත් 10 11 12 සහ 13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වාත් ක්‍රියාත්මකයි පස්වරු 3:30 දක්වා කාලසටහන්හි ගුරුවරුන් හැර අනිකුත් සියලු ගුරුවරුන්ගේ රාජකාරී වේලාව පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වායි මේ අතර සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන තෙක් පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙස දැනුම් දී තිබෙනවා क्रमवेद अनुगमने करलासल वेड आरंभ करूटी दूलट विशेष सौख्य आरक्षित क्रमवेद विशेष सिद्धवेला කියලා වර්තා කරන්න පුළුවන් අපි දෙමාපියන්ගේ විශේෂයෙන් මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා ඔබේ දරුවන් අධ්‍යාපනයේ මේ අවස්ථාවේදී බොහොම පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ ඒක නිසා පාසල් එවලා මේ කටයුතු සම්පූර්ණ කරගන්න ඔබේ දායකත්වය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා මම ගුරුවරුන්ගේ දරුවන්ගේ ඒ වගේම අධ්‍යන අනාධ්‍යන කාර්ය මණ්ඩලවල පැමිණීම ඉතාමත්ම සාර්ථකයි දරුවන්ට සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු හොඳට ප්‍රගුණ කරන්න කියනේ පණිවිඩයේ දරුවන්ට gederin ලබා දීලා පාසලට එවන්න ළමයි ආවේ නැහැ කියලා අපි ඒ පාඩම් නැවත ආපහු කරන්න බලාපොරොත්තුවක් නැහැ මොකද ඒ වගේම කාලය කියන එක අපි ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක් විෂය නිර්දේශ අවසන් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙන නිසාවෙන් දරුවන්ට ඒ අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරනවා මිල්ලණිය බැල්ලන් තුඩා ප්‍රදේශයේදී Facebook සාදයක් වටලා අත්අඩංගුවටගත් 19 දෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි කලුතර දිසා දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදු කෙරුණා ඒ අනුව බැල්ලතුඩාව ප්‍රදේශයේ සංචාරක නිකේතනයක පැවැත්තු මෙම සාදයේ වටලා කාන්තාවන් 5 දෙනෙකු සහ තරුණයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත්තා ඔවුන් සන්තකයේ තිබී මද්රවේද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ සාදයේ මෙහෙවූ පුද්ගලයා එක් අයෙකුගෙන් රුපියල් 5000ක මුදලක් අය කරගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියන් බවයි පොලිසිය පවසන්නේ කොරෝනා නව ආසාදිතයන් 3 දිනක හඳුනාගෙන තිබෙනවා. ඉන් දෙදෙනෙක සේනපුර මද්රාපේ නිවාරණ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයන්. අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටි අයෙකු බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
අලුතින් හඳුනාගත් ආසාදිතයින් 3 දෙනාද සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2844 දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් 2579 දිනකම සුවය ලබා පිටත්ව ගොස් ඇති බැවින් සැබෑ ලෙසම ප්‍රතිකාර ලැබමින් සිටින කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254ක්. දැනට රෝහල්වල විමර්ශන යටතේ පුද්ගලයන් 58 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. කන්දකඩු සහ සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට සම්බන්ධ සියලු ආසාදිතයින් සංඛ්‍යාව 606ක්. ඉන් 485 දිනකම රැඳවියන්. කාර්ය මණ්ඩලයේ 67 දෙනෙකුද ඊට අයත්. ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දිනකු සහ අදාළ පවුල් සහ සමීපතමින් 48 දිනකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. වැලිකඩ රැඳවිය ඇසුරු කළ පුද්ගලයෙකුටද රෝගිය වැළඳුණා. ඔවුන්ගෙන් 223 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා සිටිනවා. ඒ අනුව මෙම පොකුරෙන් දැනට ප්‍රතිකාර ලැබමින් සිටින්නේ ආසාදිතයින් 183 දෙනෙකු පමණයි. අද දිනේදී නිරෝධායන මධ්‍යස්ථානවලින් 14 දෙනෙකු පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව අද දිනේ වන විට පුද්ගලින් 29729 දෙනෙකුම නිරෝධායනයේ අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා. මධ්‍යස්ථාන 36ක් තුල මේ වන විට 3025 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. මේ වන විට PCR පරීක්ෂණ 171169ක් සිදු කර තිබෙනවා. ඒ ඊයේ දිනේ සිදු කළ PCR පරීක්ෂණ 680ද සමගින් මේ අතර අද දිනේදී ලංකාපුර ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කොට්ටාසයට අයත් ගම්මාන කිහිපයක PCR පරීක්ෂණ සිදු කෙරෙන බව සෞඛ්‍ය නිලධාරීන් පවසනවා. කන්දකඩු පොකුර ආශ්‍රිතව ලංකාපුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුවයි ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකීන් ඇතුළු 300 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද දිනේදී සිදු කෙරෙන්නේ. ඊයේ දිනේට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සහ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉන්දියාවෙන්. ගත වූ පැය 24ට එරටින් ආසාදිතයින් 62117ක් හමු වූ අතර මරණ 1013ක් වාර්තා වුණා. ඒ සමගින් ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 122 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 45000කට ආසන්න වනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 2,24,308 දිනකට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1,28,98,327ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 733,997ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නිෂ්පාදනය කළ වෛරසයට එරෙහි එන්නත මහා පරිමාණයෙන් අත්හදා බැලීම බ්‍රසීලිය තුල ආරම්භ කර තිබෙනවා. වෛරස ව්‍යාප්තිය සක්‍රීය තත්ත්වයේ පවතින ස්ථානයක එන්නත් අත්හදා බැලීම කාලෝචිත බවයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල පරීක්ෂකයින් නිවේදනය කරන්නේ. කෙසේ වුවද මේ වන විට බ්‍රසීලයේ ආසාදිතයින් සංඛ්‍යාව 30,35,000 ඉක්මවා ඇති අතර එරට මරණ සංඛ්‍යාවද ලක්ෂය ඉක්මවා ගියා. වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියාවේ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ගත වූ පැය 24ට එරට සිදු වූ මරණ සංඛ්‍යාව 19ක්. කෙසේ වුවද මෙල්බර්න් නගරය තුල හටගත් දෙවන වටේ වෛරස ව්‍යාප්තියෙන් ඕස්ට්‍රේලියාවට සිදු වූ හානිය වැඩි බවයි බලධාරීන් පවසන්නේ. ඊයේ දිනේට චීනයේ නව ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 14 දෙනෙකුම චීන ජාතිකයින්. එහෙත් කිසිදු මරණයක් වාර්තා වී නැහැ. කෙසේ වුවද ගත වූ පැය 24ට 64 දිනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර බීජින් නගරයේ පාසල් මෙම මාස අග භාගයේදී යළි ආරම්භ කරන බවයි බලධාරීන් පවසන්නේ. කොරෝනා වසංගතය හමුවේ විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවෙනට ගෙන්වා ගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. අද අලුයම ජපානයේ සිට ශ්‍රී ලාංකිකයන් 148 දිනකු දිවෙනට පැමිණියා. ශ්‍රී ලංකන් ගුවන් යානයකින් පැමිණි ඔවුන් PCR පරීක්ෂණවලින් පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මේ අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටද ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. මත්තල ගුවන්තොටුපලෙන් පැමිණි මෙම පිරිසට 286 දෙනෙකු අයත්. මත්තල ගුවන්තොටු පරිශ්‍රයේදීම PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා රගෙන යාමට කටයුතු කෙරුණා. ඉන්දියාවේ ඉන්ඩිකෝ ගුවන් සේවයට අයත් යානා දෙකක්ද මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියා. ඒ නාවික නිලධාරීන් රැගෙනයි ඔවුන් විෂ බීජ හරණ කටයුතු වලින් පසුව ගාල්ල වරාය වෙත නාවික හමුදාව මගින් රැගෙන යනු ලැබුවා. එම යානා නාවික නිලධාරීන් රැගෙන යලි ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට ඉහළ ගොස් මුහුද රළු වී රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතිනවා. දීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවයි අවධාරණය කෙරෙන්නේ. පහුගිය දින වලට සාපේක්ෂව ඉදිරි දින කීපය තුළ වර්ෂාපතනයේ අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් දිවයිනේ නිත්‍ය දිග කොටසේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම වගේ පළාත්වල වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණයෙන්ට හැකියාව තියෙනවා. මධ්‍යම සහ සබරගම පළාත්වල තමා මේ වැසි තත්ත්වය නිර්මාණය වෙන්න තියෙන්නේ. හැබැයි පෙර දින වලට සාපේක්ෂව වැසි තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කීපය තුළ අපි බලාපොරොත්තු වෙනවා.
නමුත් දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ගත්තම සුළඟේ වේගය තවදුරටත් පවතිනවා මේ තත්ත්වයේ පවතින්නේ උතුරු උතුරු මැද වයඹ ගාල් හම්බන්තොට මාතලේ සහ මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් පැත්තේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා සමහර අවස්ථාවල මේ තත්ත්වය 50-60 දක්වාත් ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන් වෙරළබඩ තීර ගත්තොත් අංකසන් තුරේ ඉඳන් උත්තලම හරහා පොතුල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවලත් සුළං තත්ත්වය වැඩිවීම තියෙනවා බස්නාහි වෙරළබඩ තීරේ ගත්තාම බේරුවල ඉඳන් ගාල්හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරවල මුහුදු රළ ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. එතකොට මේ තත්ත්ව යටතේ සමහර ස්ථානවලින් මුහුදු ජලය ගොඩබිම දෙසට ගමන් කිරීම ඇති වෙන්න පුළුවන්. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිට නිකුත් කළ නායෑම් පිළිබඳ රතු නිවේදනය තවදුරටත් වළංගු බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසනවා. පසුගිය දින කිහිපය තුළ මිලිමීටර් 250කට වඩා අධික ලැබුණු වර්ෂාපතනය සමග ජාතික කොණ්ඩලින් පරිසර සංවිධානයේ ඊයේ පසුරු 6ට නායෑම අන්තරංගයේ නිවේදනය නිකුත් කරන ලැබුවා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අධිර 1 යටතේ විවසිලවත් බවින් සිටින නිවේදනය නිකුත් කරන ලැබුවා. එම නිවේදනය අද පසුරු 6 දක්වා බලපෑවෙනවා. මීට අමතරව නුවරඑළිය, කෑගල්ල, කළුතර, නුවර යන දිස්ත්‍රික්ක වලටත් වර්ෂා ලැබීම් පවතිනවා. දින කිහිපයක එකතුව තරමක් වැඩි ඇති බැවින් ජාතික ගොඩනැගිලි පරිසර සංවිධාන ජනතා ඉල්ලා සිටුනේ තමාවට ඇති කඳු සහ මාර්ග භාවිතා කරන ඉදා දැඩි විමසිලන් බව සිට අවශ්‍ය වූවොත් ආරක්ෂිත ස්ථානයක් කරා පියවර කරගෙන ඉල්ලා සිටිනු. වනාලී ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යාමත් සමග මහකුඹු කඩවල ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. महाकुंभ कड़वल प्रादेशीय लेखम कोट्टासेट अयत कोहमगस्सव प्रदेशयेदी वनाली प्रहारयकट लक्वीमेन मियगिये एकदा रूपियेक 40 हेवरदी ओहु प्रहारयकट लक्वुने अलुयम राजकारी स्थाने बला गमन कर मिन सिटियेदी तम यतुरुपदियेन गमन कर मिन सिटि मेम पुद्गलया कोहमगस्सव प्रधान मार्गयेदी वनाली प्रहारयकट लक्वुना ओहुगे सिरुरु तिबू स्थानयेट दहसकट अधिक पिरिसक रस्वीमत समग एतिवुने उणुसुम तत्वयक प्रदेश वनजीवी निर्धारण चोदना कर्मीन एम पीरस पैसुए महाकुंभ कड़वल अवट प्रदेश पुद्गलान हतर दिन मस कीपैत वन अली प्रहार वलट लक्व मियगी बवाय तम पक्षेट हिमिव जातिक लैस्तु मंत्री दूर संबंधेन तीरण अग्नेमट एक्स जातिक पक्षे कृत्याधिकारी मंडल सिरिकोत पक्ष मूलस्थानेदी रस्व सिटिनवा එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන්නේ. පක්ෂයේ ප්‍රබලින් රසක් එක්ව සිටින මෙම සාකච්ඡාවේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරේ පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති. මෙවර මහමැතිවරණයෙන් අන්ත පරාජයක් හිමි වූ එක්සත් ජාතික පක්ෂයට එකම මන්ත්‍රී ආසනයක් හෝ දිනා ගැනීමට හැකි වූයේ නැහැ. ඔවුන්ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරේට පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ පසුගිය දින කිහිපය තුළම විවිධ මත පළ වුණා. කෙසේ වෙතත් අද දිනේදී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ. එසේම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව එම වාර්තා සඳහන් කරනවා. සාකච්ඡාවට සහභාගී වීමට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පක්ෂයේ ප්‍රබලයෙකු නම් කිරීමට ඉඩ ඇති බවයි. මේ මොකද වෙන්නේද? අවසන් තීරණයක් නේද? අද මොකද මන්ත්‍රීවරුන් සාකච්ඡා? අද තියෙන්නේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක්. ඔව්. පක්ෂයේ විදියට ඉතින් දැනට තියෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ පිටේ දැන ගැහුවා කි. මේ පාර මිනි පිටේ දැන ගැහුවා අපේම හිටපු ගෑනු ටික. අපි ආයෙත් සොයා ගන්න බැහැ. පුළුවන් නේද? මොයි බැරි? අද මොකද වෙන්නේ? මේ රටේ පළවෙනි අගමැතිවරයා වත් එක්සත් ජාතිපක්ෂය. අපේ අගමැතිවරයා පස් පාරක් රටේ අගමැති. අවුරුදු දෙකක් කරලා මේ ගොඩ ගන්න. ඔය පොඩකට වානේ
මේ අතර සමගි ජනබල වේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හත සම්බන්ධයෙන්ද පවතින්නේ ගැටලුකාරී තත්වයක්. ඒ එම මන්ත්‍රී ධුර හත සඳහාමපත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ පක්ෂීය තුර මතභේදාත්මක තත්වයක් හට ගැනීමත් සමගයි. පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදෙන්නේ නම් තම පක්ෂවලට අයත් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සමග ස්වාධීන වන බවට රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් සහ මනෝ ගණේෂන් යන මහතුරුන් සමගි ජනබල වේගයට අනතුරු අඟව ඇති බවට වාර්තා වනවා. සමගි ජනබල වේගයට ඒ සඳහා අද දින දක්වා කල් ලබා දෙන බවට ඔවුන් පවසා ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමේ වගකීම નિවර්ධිව ඉටු කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සංධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. මාධ්‍යවේදී අදහස් දක්වමින් ඊයේ මහතා මේ බව ප්‍රකාශ කළේ. මහමැතිවරණයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නා. 3-2 බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් ලබා දෙන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසයත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමා කෙරෙහි පවතින විශ්වාසයත් නිසා තමයි ඒ ජයග්‍රහණය ලබා දෙන්නේ. මැතිවරණ ඉතිහාසයේ මේ වගේ ජයග්‍රහණයක් ලැබෙන පළවෙනි අවස්ථාව මේක. දැන් අපිට රජයට විශාල වගකීමක් පැවරෙනවා. රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කිරීම. අපිට අනිවාර්යයෙන්ම දියුණුවේ මාවතට ප්‍රවේශ වෙන්න හැකියාව ලැබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් නිර්මාණය කිරීමේ වැදගත්කමද එම හතා මෙහිදී පෙන්වා දුන්නා. අනාගතයේ දරුවන්ට හොඳ රටක් ගොඩනගන්න ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කටයුතු කරනවා. මේ රටේ තියෙන මත්කුඩුව සංගතය නැති කරන්න, ඒ වගේම පාතාලය මර්ධනය කරන්න, නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්නත් මේ තුලින් අවස්ථාව ලැබෙනවා. අපි ඉදිරියේදී සිංහල, දෙමළ, මුස්ලිම් නැත්තම් උතුර නැගෙනහිර දකුණ වින් කරගන්නේ නැතුව ලංකාවක් විදියට මේ රටටම වැඩ කරන්න සූදානම්. පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක් කඩදමීම සම්බන්ධව චෝදනා ලැබ සිටින කුරුණෑගල නගරාධිපති ඇතුළු සැකකරුවන් 5 දෙනා ලබන 13 වනදා අතරංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඔවුන් අතරංගුවටගෙන දිනේදී අධිකරණ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසියට දෝෂ ආරෝපණය කළා. කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස අධිකරණයේ වරෙන්තුවක් ලබා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට පසුගියදා නියෝග කළා. ඒ අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් ඊට අදාළ වරෙන්තුව නිකුත් කර තිබුණා. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා, විදුලි ඉංජිනේරුවරයා, බැකුවේ යන්ත්‍ර රියදුරා සහ කුරුණෑගල මහනගර සභාවේ වැඩපාලකවරයා මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙසයි වරෙන්තුව නිකුත් කර තිබුණේ. මේ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියම කිරීම නීත්‍යානුකූල නොවන බව පවසමින් කුරුණෑගල නගර සභාවේ සේවකයන් පිරිසක් උසාවියේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටිනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දේශපාලන පළගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට අද කැඳවා තිබුණා. 2015 යහපාලන රජය සමයේදී තමන්ට දේශසහගත ලෙස පළගැනීම් කළ බවට නාවික හමුදා නිලධාරී DKP දසනායක මහතා පැමිණිලි කර තිබෙනවා. ඊට අදාළ සාක්ෂි ලබා ගැනීම සඳහායි හිටපු අමාත්‍යවරයා කොමිසම හමුවට අද කැඳවා තිබුණේ. අද කොමිසම කැඳෙව්වේ දසනායක මහත්මයාට පිළිබඳව. මාවත් කැඳවලා තිබුණා නීතිය සාමය අමාත්‍යංශයේ තිබුණ රැස්වීමක් පිළිබඳව. එතකොට මගේ නීතිඥ වනිනායක මැතිතුමා කිව්වා ඒකේ තියෙන්නේ එකම කාරණාවයි මම පිළිබඳව ඒකේ තියෙන්නේ දසනායක මහත්මයා මාරු කිරීමට නියෝග දුන්නාද කියලා. ඒකෙම කියනවා අපේ රවි විජේගුණරත්න මැතිතුමාම කියනවා එහෙම දෙයක් සිදුුනේ නැහැ කියලා. අපි එහෙම ඕඩර් එකක් දුන්නේ නැහැ කියලා. ඉතින් මොකටද කැඳවන්නේ කියලා. ඒ නිසා එච්චරයි කියන්න තියෙන්නේ කියලා කිව්වහම ඒ සැරේ කිව්වා එහෙනම් අපිට යන්න කියලා. අපේ ඇති සාක්ෂියක් නැහැ. ඒ සමගින් ස්වාධීන රූපවාහිනියේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.